හැබැයි අපෙන් අවසරය ඉල්ලලා තියනවා දැන්ට නොමිලේ කරගෙන යන්න අපි ඒ සඳහා අවසර මේ වෙද්දි දීලා තියනවා අපි පෑදිලෙම කියනවා පාරුවක් දාන්න එපා අපි අවසර ලබා දෙන්නේ නැහැ කියන එක ආඩියකින් අවසර ඉල්ලනවා කින්නියා ප්‍රාදේශ සභාව පාරුවක් දාන්න අපි පෑදිලෙම කියනවා පාරුවක් දාන්න එපා අපි අවසර ලබා දෙන්නේ නැහැ කියන එක ඊළඟට කින්නියා නගර සභාව අපෙන් අවසරයක් ඉල්ලනවා අපි පෑදිලෙම කියනවා අවසර ලබා දෙන්න බෑ විකල්ප මාර්ගය පාවිච්චි කරන්න කියලා හැබැයි මේම තියෙද්දි තමා කින්නියා නගර සභාව Tamanට නැති බලයක් උපයෝග කරගෙන මේ පාරුවක් ෆෙරි සර්විස් එකක් දාන්න අවසර ලබා දීලා තියෙන්නේ නමුත් පසුගිය ජූලි 9 වෙනිදා රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාරු සේවාවට අවසර දෙමින් පාර්ලිමේන්තුවේදී කතා කළා. ඒ අරියේ ඒ පාලම අදපුවම එයාට මෙයාට යන්න ෆෙරි සර්විස් එකෙන් සල්ලි ගන්න. හැබැයි අපෙන් අවසර ඉල්ලලා තියනවා දැන්ට නොමිලේ කරගෙන යන්න තෞෆික් මන්තුමා කට්ටියක්ව දාලා අපි ඒ සඳහා අවසර මේ වෙද්දි දීලා තියනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාටත් පුළුවන් නම් නොමිලේ කරන්න අවසර අපෙන් ඉල්ලන්න අපි ඒක ලබා දෙන්නම්. හැබැයි ඕගොල්ලන්ට බැරි නම් අපේ අමාත්‍යංශය අර අපි බලාපොරොත්තු වෙනවා ඒ කටයුත්ත නොමිලේ කරන්න. රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පාරු සේවාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් චෝදනා කළා. මේ ඉන්ද්‍රාමාරු මන්තුමාගේ මස්සිනා තමයි මේකේ සභාපතිතුමා නගරාධිපතිතුමා. එතකොට මේ ෆෙරි සර්විස් එක අවසර දුන්නේ එතුමාගේ මස්සිනා. හැබැයි ෆෙරි සර්විස් එක කළේ කවුද? එතුමාගේ ඉතාමත් ඥාති කර්යා. එතකොට මේ කාර්යයන් දෙකටම සම්බන්ධ වෙලා තියෙන්නේ මාරු මන්තුමාගේ මස්සිනා සහ එතුමාගේ පාක්ෂිකයා. මේ සඳහා අවසර ලබා දුන් නගර සභාවට විරුද්ධව ආණ්ඩුකාරතුමියගේ ඉල්ලන මේ සභාපතිතුමාට විරුද්ධව විනය පියවර ගන්න කියන එක සභාව එතුමාගේ සභාපති ධුරේ අත්විටෝලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ කරපු අපරාධයට විරුද්ධව කටයුතු කරන්නත් කියලා ගරු සභාවෙන් මං ඉතාමත් ගෞරවණීය ඉල්ලා සිටිනවා. දොර මාස 4ක් ගිහිල්ලා තවම ඒ ෆෙරි සර්විස් එක දාපු නැති එක කාගේ වරද්දක්ද? අමුන්නාංශේ හිතන්නේ ආප්ප කඩේ ආප්ප පුච්චන වාගේ පාලං හදන්න බෑ. ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න තමුන්නාංශ කතා කරන්න එපා. දැන් මෙතුමාම කිව්වා කැටි කරන්න බෑ. මේ සභාවේ ෆෙරි සර්විස් එක ගැන ඉල්ලුව කියලා. ඒ ඉල්ලුව වෙන කවුරුත් නෙමෙයි ඉම්රාන් මන්තුතුමා. ඔබතුමා ඒක නම කියන්නේ නැතුව ඒ ගැන කියලා දැන් ඉම්රාන් මන්තුතුමාට මේ වරද කරනවා. ඒක සම්පූර්ණ වැරදි. අපි නැවත මේ වගේ දෙයක් නොවෙන්න මේ පාලම ඉතායික්මනින් ඉවර කරන්න කියලා අදාළ කොන්ත්‍රාත්කාර මාතුන්ටත් අපේ ආඩීඒ අයටත් අපි ඉතාමත් පැහැදිලි උපදෙස් ලබා දෙනවා. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීත් මේ ඛේදවාචකයේ සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ප්‍රකාශයක් කෙරුණා. වියෝ වෙච්ච පවුල්වල සිරුම දෙනාටත් ඒ දරුවන්ගේ ආදරය අහිමි වූ මවවරුන් පියවරුන් ප්‍රමුඛ හැම දිනටමත් කැළඹුණු කින්‍යා සමාජයටත් අපි අපේ කනගාටුව සහ සහෝදරත්වයේ දෑත් පළමුව දික් කරන්නට කැමතියි.